මෙලොක ජීවත් වෙන විවිධ වර්ගයේ මිනිසුන් ගැන අපි මේට කලින් ඕන තරම් කතා කරලා තියෙනවා. ඒත් අද අපි කතා කරන්න යන්නේ අපිට දැක්ක දුක හිතර. ඇයි මෙහෙම මේ මිනිස්සුන්ට උනේ කියලා හිතා ගන්න බැරි තරම් අමුතු ශරීර දේහ ලක්ෂණ පිහිටලා තියෙන මහා අමුතු විදිහේ මිනිසුන් පස් දෙනෙක් ගැන. මේ වගේ වීඩියෝ හැමදාමත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපේ වීඩියෝ එකවගේ යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. එනම් අපි යමු අපේ වීඩියෝ එකට. අංක 5 මොහමඩ් කලින් මේ කතා කරන්නේ යන්නේ ඉන්දියාවේ දරුවෙක් ගැන. වාල්ට පේනවා ඇතිනේ තමන්ගේ අත් දෙක අපි හරියට කාටුන් වල දැකලා තියෙන යක්ෂයෙක්ගේ වගේ. අමුතු විදිහට තමා මෙයාගේ අත් දෙක හැදිලා තියෙන්නේ. ඉතින් මෙහෙම අත් දෙකක් තියාගෙන සමාජෙ ඉන්නකොට මොන තරම් කරදර වෙනවද ඇද්ද? ඒ වගේම මේ ළමයාගේ යාළුවෝ ගොඩක් මෙයාට හිරිහැර කරලා තියෙනවා. ඒ වගේම මෙයාගේ ගමේ අය අංගවිකල දරුවෙක් කියලා මෙයාව හම්බඩු ගහලා තියෙනවා. මෙහෙම වෙන්න හේතුව වෙලා තියෙන්නේ ශරීරයේ එක්තරා හෝමෝනයක් අධික ලෙස විකෘති වීම මෙම ක්‍රියාවලියට හේතුව බව වෛද්‍යවරු පවසනවා. මේ වර්ධනයේ දැනටමත් නතර වෙලා නැහැ. ඒ කියන්නේ මේ වාලට දැක් ගන්න ලැබෙන මේ ළමයාගේ ඉදිරියටත් මේ අත් දෙකත් ලොකු වෙන ගමන් තමා තියෙන්නේ. ඉතින් මේ විදිහට දිගටම වර්ධනය වුණොත් මෙයාට උස්ස ගන්න බැරි වෙන විදිහට මේ අත් දෙක වර්ධනය වෙනවා. මිනිස්සුන් වෛද්‍යවරුන් මේ වෙනුවෙන්ම අරමුදලක් රැස් කරලා මේ ළමයව ශල්‍ය කර්මයකට භාජනය කරලා වැඩිපුර තියෙන අස්තිය අයින් කරලා අත්වල තියෙන වර්ධනය අඩපණ කිරීමට ලක් කරලා තියෙනවා. ඉතින් මේ හේතුවෙන් අත්වල තියෙන බර 150කින් පමණ අඩු කර ගන්න පුළුවන් වුණා කියලා තමා සඳහන් වෙන්නේ. ඒත් ඉතින් සාමාන්‍ය ළමයෙක්ගේ අත් දෙක වගේ නම් හදා ගන්න අමාරුයි. ඒත් ඉතින් වාට හිතා ගන්න පුළුවන් නේද? මෙයා කලින් කරපු දෙයක් හින්දා හෝ මෙයාගේ මොන යම් හෝ හේතුවක් නිසා මේ වගේ අත් දෙකක් තියාගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ මොන වගේ අපහසුවක්ද? අංක 4. ක්ලෞඩියෝ වීරාඩි ඔලිවේරා. මේ වලට දැක් ගන්න ලැබෙන අමුතු විදිහට ඔළුව පිටලා තියෙන මිනිස්සෙක්. මෙයා ජීවත් වෙන්නේ බ්‍රසීලියේ. මෙයාගේ වයස මේ වෙනකොට අවුරුදු 40යි. මේ අවුරුදු 40 පුරාම මෙයා ඉඳලා තියෙන්නේ අපි ඔළුවෙන් හිටගෙන ඉන්නා වගේ බෙල්ල අනිත් පැත්ත හරවගෙන. හැබැයි මෙයාගේ ඔළුව නම් කවදාවත් කෙලින් කරන්න නම් බැරි වෙලා තියෙනවා. මොකද මෙයා ඉපදලා තියෙන්නේ මේ විදිහට ඔළුව අනිත් පැත්තට ඇමරලා. මෙයා මේ විදිහට ඉපදුනත් මෙයාගේ දෙමව්පියෝ මෙයා වර්ධනය වෙනකම් ඇප උපස්ථාන කරලා බලාගෙන මෙයාට උගන්වන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? තමන්ගේ වැඩක් කරගන්නත් බැරුව ඒ මදුවේට ඇඟේ තියෙන හැම දෙයක්ම අනිත් පැත්තට හැරිලා ගිහිල්ලා තියෙනකොට ජීවත් වෙන්න දැනෙන අපහසු කොයි තරම් ලොකුයිද? කොහොම වුණත් මේ හැම අභියෝගයක්ම ජය අරගෙන මේ පුද්ගලයා කටින් තමන්ගේ පෑන මෙහෙවලා ඝනකාදි වරයෙක් වෙන්න හැකියාව ලබලා තියෙනවා. ඒ වගේම ලෝකේ තියෙන සමහරක් විශේෂ වැඩමුළු වලට මෙයා සහභාගී වෙලා දේශන පවත්වන අවස්ථා දක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට විශ්වාස කරන්නත් අමාරු වෙයිද? අතපය හතර දෙන අපි නිකන් ඉන්නකොට මේ වගේ මිනිස්සෙක් මේ වගේ තැන්වලට ගිහිල්ලා තියෙනවා කියලා අහන ලැබීමත් සතුට. අවසාන වශයෙන් ගත්තොත් මේ පුද්ගලයා විසින් පොතක් දෙලි දක්වලා තියෙනවා. ඒ වගේම මේ පොත බ්‍රසීලියේ සාර්ථකව විකුණනා කියලා තමයි අපිට දැක් ගන්න ලැබෙන්නේ. අංක 3. ලලිත්පතිදා. මේ කතා කරන්න යන අමුතු මිනිස්සයා ජීවත් වෙන්නේ ඉන්දියාවේ. ඒ වගේම ඔයාලා ටීන්වල් කතා මාලාව බලලා තියෙනවා නම් ඔයා වෘක මිනිසුන් කියන්නේ කවුද කියලා මේ වෙනකොට හොඳටම දන්නවා. ඉතින් එහෙනම් මේ කතා කරන්න යන ඒ වගේම මිනිස්සෙක් ගැන. වෘක මිනිස්සෙක් කියලා කිව්වට වෘක ළමයෙක් කියලා කියන්නත් පුළුවන්. මොකද මෙයාට වෙන්නේ අවුරුදු 13යි. ඒ වගේම මේ ළමයාට තියෙන ජානමය වෙනස්කම් නිසා මුළු මූණ පුරාම මේ වාල්ට පේනා වගේ ලෝම හැමතැනම ඇවිල්ලා තියෙනවා. මෙයාට මෙයාගේ යාළුවෝ ගමේ අය විහිළු කරත් මෙයා ඒ කරන විහිළු ගණන් ගන්න නැතුව ඉතා සාර්ථක ලෙස ජීවත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ විදිහට ලෝම වැවෙන්න හේතු වෙලා තියෙන්නේ ශරීරයේ හයිපොටොක්සිස් ලෙස හැඳින්වෙන දුර්ලභ තත්ත්වය. ඒ නිසා තමයි මේ පුංචි ළමයාගේ ඇඟ පුරාම රෝම වර්ධනය වෙනවා කියලා කියන්නේ. කුඩා කාලේ කරදරයක් වුණාට මේ වෙනකොට මේ දරුවා ඉන්දියාවට ටිකක් ජනප්‍රිය වෙගෙන එනවා. මොකද මෙයාලගේ ප්‍රාන්තයේ මිනිස්සු මෙයා පාරදී හම්බුණාම සෙල්පියක් එහෙම ගන්න අමතක කරන්නේ නැහැ. අංක 2. මිෂෙල් ක්‍රිෂ්. මේ කතා කරන්න යන කාන්තාව දැක්කනම් එක්කතකට අපිට මොනවද අඩු කියලා හිතේ. මොකද මෙයාට මේ වෙනකොට අවුරුදු 20ක් වගේ වෙනවා. ඒ වගේම මෙයාගේ වර්ධනය ඔයාලට මේ පේන විදිහටම අමුතු විදිහට ඇන හෙඩ්ලා දෙනවා. ඒ කියන්නේ මෙයාගේ මූණත් හරියටම හිස් කබලත් අත් එක්කම ඇද වෙලා මහ අමුතු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙයා කුඩා කාලේ ඉඳන්ම මේ වෙනකම සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරගෙන පොඩි ළමයෙක්ගේ විදිහට දිගටම ජීවත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලට දැක්කම දුක හිතෙනව නේද? මෙයා හරියට අමුතු විදිහට මිනිස්සෙක් නෙමෙයි වගේ ජීවත් වෙන විදිහ දැක්කම මෙයාට ලෝකේ ඉතාම දුර්ලභ ජානමය රෝගයක් නිසා තමයි මේ විදිහට ඉන්න වෙලා තියෙන්නේ. ඒ වගේම දැනට මේ වගේ මිනිසුන් ලෝකේ 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. අංක 1. වෝන් පෑන්. මේ කතා කරන්න යන අමුතු කාන්තාව ජීවත් වෙන චීනයේ. මෙයාගේ තියෙන ආබාධය තමයි කකුල් පිටිපස්සට පිටලා තිබීම. එහෙමත් නැත්නම් ඔයා හිතන්නකෝ මෙයාගේ කකුල් දෙක ඉස්සරහ පැත්තට නැතුව පිටිපස්ස පැත්තට පිටලා තිබුණා නම් කොහොම වෙයිද කියලා. ඉතින් මේ අපූර්ව තරුණ කාන්තාවගේ කුඩා කාලයේ ඉඳන්ම කකුල් පිටලා තියෙන අනිත් පැත්ත. ඒ කියන්නේ මෙයාට සපතු සිරප්පු පවා අනිත් පැත්තට තමයි දාන්න වෙලා තියෙන්නේ. ඉතින් මේකත් ලෝකෙ මිනිස්සු අතලොස්සක් පමණක් සිද්ධ වෙන ටෙලිපේ නමින් හඳුන්වන තත්ත්වයක්. ඉතින් මේ කොහොම කකුල් තිබ්බත් මේ තරුණ කාන්තාව පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නම් නෙමෙයි. මෙයා මේ වෙනකොට තමන්ගේ පවුලේ බරකරට අරගෙන ආපන ශාලාව සාර්ථකව සේවය කරගෙන යනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් ඔයාලට මේකනොත් ගන්න තියෙන ආදර්ශය තමයි තමන්ගේ අතපය හතර කොහොම තිබ්බා
තමන්ට මොන හැකියාව නැති වුණත් තමන්ගේ අදිෂ්ඨානය සහ ඌමනාව කියන එක තියෙනවා නම් අපේ මොන අඩුපාඩුව තිබ්බත් අපිට ඕනෙම වැඩක් කර ගන්න පුළුවන් කියන එක. ඔයාට මේ බලපු හැම කෙනාගේම ජීවිතවලින් ඔයා යමක් තේරුම් ගන්න නැති කියලා අපි හිතනවා. ඉතින් මේකෙන් ඔයාලගේ ජීවිතයට ගත්ත ආදර්ශයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මේක ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.